මේදීනේ ඇසුස් ක්‍රියේට Q530 ලැප්ටොප් එක. ඉතින් මේ ලැප්ටොප් එක වලට බැලුවම තේරෙන ඇති මේක ගොඩක් සිහින්. ඒ වගේම තමයි ලයිට් වේට් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1.8ක් වගේ තමයි මේ ලැප්ටොප් එක බර වෙන්නේ. ඒ වගේම තමයි මේ ලැප්ටොප් එකේ මාරම ඩිසයින් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. මේ ලුක් එකම මාරම කරන්නේ සාමාන්‍යයෙන් ගේමින් ලැප් වගේ ගත්තොත් සෑහෙන බල්කි ඒත් එක්ක බලද්දී මේ ලැප් එක මාරම ලස්සනයි. ඉතින් මේ ලැප් එකේ මේ උඩ කොටස සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මෙටල් මිස් ප්ලාස්ටික් වගේ මැටීරියල් එකකින්. ඉතින් ඒක අල්ලද්දී වෙනම ෆීලිං එකක් තියෙන්නේ. ඒක මාරම හොඳයි. හැබැයි මේකේ තියෙන ලොකුම අවුල තමයි මේකේ සෑහෙන ඉංග්‍රීඩියන්ට් එක. ඒක ඔයාලා පේනවද නැහැ. මේක ෆිබ්‍රමින් ගොඩක් හිටිනවා. ඉතින් ඒක තමයි මේ ලැප් එකේ තියෙන ලොකුම අවුල. ඊට පස්සේ මේ යට කොටස ගත්තාම ඒක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒ වගේම තමයි මේ ලැප් එකේ ගොඩක් කෝඩ්ස් අපිට බලා ගන්න පුළුවන්. අපිට අත්‍යවශ්‍ය වෙන ගොඩක් කෝඩ්ස් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මෙතන තියෙනවා එයාට අවුට් කරන එක්සෝට් එක. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් ලැප් එකේ අපිට ෆිසිකලි බිල්ඩ් එකත් එක්ක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ ලැප් එකේ තියෙන අනිත් ෆීචර්ස් මොනවද කියලා. මේ ලැප් එකත් අපිට තනි අතින් පහසුවෙන්ම ඕපන් කරගන්න විදිහක් නැහැ. පොඩ්ඩක් අපිට මේ යටින් පොඩි වේට් එකක් තියලා තමයි අපිට ඩිස්ප්ලේ එක ඕපන් කරගන්න වෙන්නේ. මේක ඕපන් කරගත්තාම මේ කීබෝඩ් එකේ ඉන්නේ බැක්ලිට් කීබෝඩ් එකක් RGB නැහැ. මම පර්සනලි කැමති බැක්ලිට් වලට RGB නැතුව සමහරු පර්සනලි කැමති RGB වලට. ඒ වගේම තමයි මේ ලැප් එකේ ෆින්ගර් පින් තියෙනවා. හැබැයි මේකේ ෆින්ගර් පින් එක තියෙන්නේ මෙතන පවර් බටන් එකේමයි. ගොඩක් වෙලාවට මේක ගන්න හිතන්නේ මේකට ෆින්ගර් පින් එන්නේ නැහැ කියලා. මොකද සාමාන්‍යයෙන් පස්සේ ආවෝ ASUS ගොඩක් ලැප් වල ෆින්ගර් පින් එක ආවේ මේ මවුස් පෑඩ් එක ළඟ. හැබැයි මේකේ තියෙන්නේ මෙතන පවර් බටන් එකේ ෆින්ගර් පින් එක ඉන්නේ. ඒ වගේම තමයි මෙතන වලට බලාගන්න පුළුවන් RTX NVIDIA ලගේ ස්ටික එක තියෙනවා. ඒ වගේම Intel ස්ටික එක තියෙනවා. ඊට අමතරව මෙතන මේ ලැප් එක ගැන ඩීටේල්ස් ටිකක් ඇතුළත් වෙන ස්ටික එකක් තියෙනවා. ඉතින් ඒ වගේම වලට බලාගන්න පුළුවන් මෙතන සාමාන්‍යයෙන් ටිකක් ලොකු මවුස් පෑඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙත් මේ ටික ප්ලාස්ටික් එකක් තමයි තියෙන්නේ. හැබැයි ෆීල් එක පොඩ්ඩක් වෙනස්. හැබැයි මේකෙත් ගොඩක්ම ෆින්ගර් ප්‍රින්ට් වගේ දේවල් හිටිනවා. ඒ නිසා එතනත් පොඩි අවුලක් තියෙනවා මේ ලැප් එකේ. එතකොට ඔයාලා ඩිස්ප්ලේ එක බලද්දී ඩිස්ප්ලේ එක OLED ඩිස්ප්ලේ එකක් ඉන්නේ. ඒ නිසා මේකේ පොඩි රීෆ්ලෙක්ට් ගතියක් තියෙනවා වලට ඒක පේනවා ඇති. හැබැයි මේ ඩිස්ප්ලේ එක මාරම ක්වලිටි. ඔයාලා මේ වීඩියෝ එකේ පේනවට වඩා මේකේ මාරම ඩිස්ප්ලේ එක ක්වලිටි. ඒක ඔයාලා පාවිච්චි කරද්දී ඒ දේ ෆීල් වෙනවා. ඔයාලට දැන් මෙහෙම බලද්දි පේන ඇති ඒක මාරම ලස්සන ඩිස්ප්ලේ එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තවත් තියෙන විශේෂ දෙයක් තමයි මේ ලැප් එක වලට අංශක 180ක් නමා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේ විදිහට ඔයාලට මේ ලැප් එක පහසුවෙන්ම නමා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේකේදී කැමරා එක ඔන් ඔෆ් කරගන්න ෆිසිකල් ෂටර් බටන් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා ඔයාලා webcam එක යූස් කරනවා නම්. මේ ලැප් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී මේ ලැප් එකට එන්නේ අඟල් 15.6ක OLED Full HD ඩිස්ප්ලේ එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක මාරම ලස්සනයි. ඔයාලට මේකේ පේන වීඩියෝ වලදී බලා ගන්න පුළුවන් මේ මාරම ලස්සන විදිහේ ඩිස්ප්ලේ එකක් තියෙන්නේ content creatorsලාට, game ගහන අයට, ඕනම කෙනෙක්ට මේකේ මේ තියෙන ඩිස්ප්ලේ එකේ ලස්සන මාරම විදිහට ෆීල් වෙනවා. ඒ වගේම මේකට nits 600ක brightness level එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන අර flicker ගතිය, ඒ කියන්නේ reflect වෙන ගතිය මේ brightness level එක වැඩි නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ ඩිස්ප්ලේ එක 60 Hz තමයි එන්නේ. ඉතින් මේ ලැප් එකේ තියෙන ලොකුම disappointment එක තමයි ඒක. මේකේ main specification ගැන කතා කරද්දී මේකට එන්නේ Intel i7-13620H processor එකක්. ඉතින් H processor එකක් නිසා ඔයාලට තේරෙනවා ගොඩක් powerful වැඩ මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට DDR5 16GB RAM එකක් එනවා. ඒ වගේම විශේෂම දෙයක් තමයි මේකේ cache memory එක MB24ක් තියෙනවා. ඉතින් මේ cache memory එක ගැන දන්න අය දන්නවා ඇති MB24ක් කියන්නේ මේකේ ලොකු ප්‍රමාණයක්. ඉතින් සාමාන්‍යයෙන් මේ price range එකේ තියෙන ලැප් එකට මම මේක විතරයි දැකලා තියෙන MB24ක cache memory එකක් එනවා. ඉතින් ඒ වගේම තමයි VGA card එක ගැන කතා කරද්දී RTX 3050 6GB VGA එකක් තමයි
මේ ලැප්ටොප් එකට එන්නේ. ඒවගේම තමයි ස්ටෝරේජ් එක විදිහට 512 SSD එකක් එනවා. ඉතින් ලැප්ටොප් එක කූලින් සිස්ටම් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ලැප්ටොප් එකේ කූලින් සිස්ටම් එක යාලා හඳුන්වන්නේ Asus iCool සිස්ටම් කියලා. ඉතින් මේකෙදි dual fan සිස්ටම් එකක් තමයි එන්නේ. Thermal pipe දෙකක් එක්ක තමයි එන්නේ. ඉතින් සාමාන්‍ය gaming laptop එකක නම් අපිට thermal pipe මීට වඩා ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ දෙකක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් noise එකක් තියෙනවා අපි performance mode එකේදී පාවිච්චි කරද්දී මේ fan දෙක on වුනහම. එහෙම නැත්නම් normal පාවිච්චි කරද්දී කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකුත් noise එකක් එන්නේ නැහැ. ඉතින් අපි කතා කරමු මම කලින් කිව්වා වගේ මේ ලැප් එකට ගොඩක් පෝර්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන සමහර පෝර්ට්ස් අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම විශේෂ වැඩ සඳහා මේකේ පෝර්ට්ස් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ පෝර්ට්ස් ටික කියලා. Thunderbolt 4 පෝර්ට් එක, USB 3.2 Gen 2 Type C, USB 3.2 Gen 1 Type A, 4K and 8K external display support කරන HDMI පෝර්ට් එක. ඒ වගේම තමයි දැන් ගොඩක් ලැප් වල නැති gaming ලැප් වලට විතරක් එන RJ45 පෝට් එකකුත් මේකේ තියෙනවා. ඉතින් ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ලට එහෙම මේ පෝට් එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා IT related degree එකක් කරනවා නම්. ඒ වගේම තමයි DC in port එක තියෙනවා. අනිත් පැත්තේ USB 3.2 Gen 1 Type A, ඒ වගේම audio combo jack එක support කරන පෝට් එක. ඒ වගේම තමයි unexpected port එකක් තියෙනවා. ඒ තමයි SD card reader එකක් තියෙනවා. ඉතින් content creators ලට මේ SD card reader එක මාරම් විදිහට වැදගත් වෙනවා. මොකද මේකේ ස්පීඩ් එක සහ එයාලට direct එයාලගේ chip එක මේක හරහා read කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසා. ඉතින් මේ ලැප් එකේ price එක ගැන කතා කරද්දී මේ ලැප් එක 103,350,000 අතර range එකේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලැප් එකේම i9 version එකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ ඒක display එක 120Hz වෙනවා. ඒ වගේම processor එක i9 සහ තව පොඩි දේවල් ටිකක් වෙනස් වෙනවා. ඉතින් මේකේ VGA එක වෙනස් වෙන්නේ නැහැ. RTX 3050 6GB card එකම තමයි i9 එකෙත් තියෙන්නේ. මේ දෙක අතර gap එක සාමාන්‍ය රුපියල් 50,000ක් වගේ තමයි වෙන්නේ. මේ range එකේම තියෙන gaming laptop එකක් ඔයාලා compare කරලා බලුවොත් ඒ gaming laptop එකේ අනිවාර්යයෙන්ම 4050 or 4060 RTX VGA card එකක් එනවා. ඉතින් ඒකේ performance වැඩි මේකට වඩා. ඒක ඇත්ත. හැබැයි ඒකේ display එක ගොඩක් වෙලාවට මෙච්චර quality වෙන්නේ නැහැ. මොකද මේකේ price එක මේකේ display එක quality නිසා තමයි මේකේ VGA එක මේ විදිහේ 3050 VGA එකක් ඇඩ් කරලා තියෙන්නේ. gaming laptop එකත් එක්ක compare කරලා බලද්දි ඒ gaming laptop එක ගොඩක් බරයි. ඉතින් මේක බරින් අඩුයි. ඒ නිසා මේක පාවිච්චි කරන්න ලේසි සහ ඇරයන්ට ලේසි. ඉතින් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඕවරෝල් වැඩ කරන කෙනෙක් නම් ඔයාලට මේ ලැප් එක මාරම් විදිහට ගැලපෙනවා. මොකද මේකේ VGA එකට ඔයාලට ස්ටුඩියෝ ඩ්‍රයිවර්ස් වගේම gaming drivers support කරන නිසා. ඉතින් ඒ වගේම තමයි මම මේකේ games play කරලා බැලුවා. ඒ වගේම games play කරන ගමන් screen record උත් කරලා බැලුවා. ඉතින් මට ලොකු frame drop එකක් හෝ lag වීම බලා ගන්න හම්බුනේ නැහැ. Forza Horizon 5, God of War මේ වගේ games මම ultra දාලා play කරා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම ඒ වගේ captured clip ටිකකුත් මේ වීඩියෝ එකට add කරලා තියන්නම්. ඒ වගේම තමයි මේ ලැප් එකට එන My Asus කියන software එක හරහා මේකේ තියෙන features enable කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු එක මොන වගේද කියලා. මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතන ඔයාලගේ ලැප් එක ගැන details ටික පෙන්වනවා. සාමාන්‍ය memory එක, CPU load එක ඒ වගේ දේවල් පෙන්වනවා. ඒත් එක්කම ඔයාලට මෙතනට ගිහින් බලා ගන්න පුළුවන් මේකේ තියෙන තවත් features ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් battery care mode එකක් තියෙනවා. fan profile එක අපිට වෙනම menu වලින් මාරු කරගන්න පුළුවන්. ඒ වගේම අර AI noise ඒ වගේ ගොඩක් කියලා තියෙනවා. ඊට අමතරව මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ screen එකේ flicker එක වෙනස් කරගන්න පුළුවන්. screen එකේ colors වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් features මේකේ තියෙනවා. ඔයාලා try කරලා බලන්න. ඔයාලගේ තියෙන දේවල් check කරගන්නත් මේකෙන් පුළුවන්. ඒ කියන්නේ fan එක, driver එක, ස්ක්‍රීන් ඒ වගේ හැම දෙයක්ම මෙතන චෙක් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ෆීචර්ස් මේ සොෆ්ට්වෙයාර් එක හරහා අපිට දීලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ ලැප් එකේ සීරියල් නම්බර් එක ඇඩ් කරගෙන මේ සොෆ්ට්වෙයාර් එකේ හරියටම ඕපන් කරගන්න. එතකොට අපේ ලැප් එකටම හරින විදිහට ඩ්‍රයිවර්ස් වගේ දේවල් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වශයෙන් මේකේ තියෙන මම තවත් ආසම කරන ෆීචර් එකක් තමයි AI noise cancellation feature එක. ඉතින් මම මේකට වෙනම microphone එකක් use කළත් මේ AI noise cancellation එක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක මම මගේ කලින් ලැප් එකේ මේ ලැප් එකෙමයි voice record කරද්දි ඒක මට හොඳටම notice වුණා. ඉතින් මම පෙන්වන්න මේක කොහොමද open කරගන්නේ කියලා. ඔයාලා search කරන්න realty කියලා. එතකොට එනවා ඔයාලගේ audio console එක. ඉතින් එතකොට ඔයාලට මෙතන පේනවා ඇති ඔයාලගේ audio සම්බන්ධ ඔක්කොම විස්තර ටික මෙතන තියෙනවා. ඉතින් මෙතන microphone වලට ගියාම ඔයාලට පුළුවන් මෙතන බලාගන්න AI noise reduction කියන එක on off කරගන්න. ඒ වගේම මෙතන තවත්
සෙටිංස් කිහිපයක් හදාගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තරම් වැඩ කරනවා, මේක වෙන මිස්ටිකයකෙත් ඒක තියෙනවා. ඒවගේම තමයි මේක ඩිස්පලේ ගැන කතා කරද්දි අයිකම්ෆර්ට් විදිහට මේ ඩිස්පලේගේ ඔටෝම බ්‍රයිට්නස් වෙනස් වෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ ෆීච එකක්, මොකද අපි ලැප් එකක් ගොඩක් වෙලා පාවිච්චි කරන නිසා. ඉතින් මම හිතනවා මේ ලැප් එක ගැන ඔයාලට හොඳ අයිඩියාවක් එන්න ඇති කියලා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. අපේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම තමයි අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම set කරලා ඉන්න.